ලෝකයේ විනාශ වෙනකොට වීරයෙක් ඉනවා ලෝකය රැක ගන්න. ඒ වගේම බොලිවුඩේ විනාශ වෙනකොට ෂාරුක් ඉන්නවා බොලිවුඩය රැක ගන්න. අද නොවැම්බර් 2 වෙනිදා ෂාරුක්ගේ උපන්දිනය. ඉතින් උපන්දිනය වෙනුවෙන් ඔයාට මට අපි හැමෝටම ෂාරුක් ෆෑග් එකක් ගෙනල්ලා. පතාන් තමයි ඒ ටැග්. ඉතින් ටීසර් එක අද රිලීස් වුණා. අපි දැන් ඉස්සෙල්ලාම කරන්න යන්නේ ටීසර් රියැක්ෂන් එක. ඉතින් මම දන්නවා මේ වීඩියෝ එක ටිකක් පරක්කු වෙලා තමයි බලන්නේ. නමුත් මම පුළුවන් ඉක්මනට තමයි මේ අප්ලෝඩ් කරේ. එහෙනම් වැඩි කතා වුණේ නැහැ. අපි ඉස්සෙල්ලාම ටීසර් එක රියැක්ට් කරලා අපි මේ පැත්තරෙමු. ඉතින් පතාන් ඔෆිෂියල් ටීෂර් ෂාරුක් ඛාන්, දීපිකා පදුකෝන්, ජෝර් ඉබ්‍රහම්, සිද්ධාත් ආනන්ද කියලා දින. සිද්ධාත් ආනන්ද කියන්නේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර්. වෝ ෆිල්ම් එක. ඉතින් මේ ෆිල්ම්ස් ඔක්කොම සිද්ධාර්ථ ආනන්ද තමයි කරන්නේ. ඒ වගේම ෆයිට ෆිල්ම් එකත් සිද්ධාර්ථ ආනන්ද තමයි ඩිරෙක්ට් කරන්නේ. හරි. ඉතින් ස්පෙෂල් ඩිරෙක්ටර් කෙනෙක්. ඒ වගේම මෙතනින් ලොකුවටම හයිලයිට් වෙන්නේ අපේ ෂාරුක්ගේ ෆිල්ම් එක ඔන අවුරුදු 4කට පස්සේ රිලීස් වෙන හින්දා. අපි මීට කලින් මාස ගානකට කලින් දැක්ක ෆිල්ම් එකේ අනවුස්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඒකේ ෂාරුක් ඛාන් වර සිල්වට් එක ඉස්සරහට ඇවිදන් ඉන්නේ විතරයි පේන්නේ. जल्दी मिलते हैं पठान से. හැබැයි එයාගේ මූණ දැක්කේ නැහැ. නමුත් අපි එහෙම මෙහෙම ෆොටෝස් දෙක තුනක් දැකලා තිබ්බා. ඉතින් අපි දැන් දැනටමත් දන්නවා පොඩ්ඩක් ෂාරුක්ගේ ලුක් එක කොයි වගේද කියලා. හරි. එහෙනම් ඉතින් වැඩි කතා වුණා ඉක්මනට රියැක්ට් කරමු. මොකද මේක උණුණුවෙන් આવી තියෙන්නේ. ඔයත් මමත් හරිම ආසාවෙන් ඉන්න ටීස් එකක්. හා බලමු ෂාරුක්ගේ gift එක කොහොමද අපිට දැනෙන්නේ කියලා. ඔන්න මම ප්ලේ කරන්න යන්නේ. स्ट्राइड फिल्म्स जानते हो तुम पठान के बारे में? तीन साल से उसकी कोई खबर नहीं है. अपने लास्ट मिशन में वो पकड़ा गया. सुना है बहुत टॉर्चर किया उसे. पता नहीं कि पठान मर गया है या ෆිල්ම් එකේ ටීසර් එකෙත් කියනවා අර අර කතාව. අවුරුදු 3ක් විතර මේ මෙයා නිශ්ශබ්දව හිටියා කියලා නේ කියන්නේ. බලන්න. क्या जानते हो तुम पठान के बारे में? तीन साल से उसकी कोई खबर नहीं है. अपने लास्ट मिशन में वो पकड़ा गया. सुना है बहुत टॉर्चर किया उसे. पता नहीं कि पठान मर गया है या जिंदा है. जिंदा है. That's right, villains. Oh. Oh. Deepika. John. Oh. Whoa. अपनी कुर्सी की बेटी मान लो. मौसम बिगड़ने वाला है. अरे बड़ी अरे ह्यूमन फ्लाइंग जेट है. आपको क्या नहीं दिखे उन्हें अड्डे कुत्ते हैं वहाँ पर. එක්මනෙන්න ඔය ඇඩ් එක ක්ලෝස් වෙන්න. ආයි වයි පොඩ්ඩක් කිමු. ආයි පොඩ්ඩක් මුලට එමු. अपनी कुर्सी की बेटी बांध लो. मौसम बिगड़ने वाला है. पीस है तेरा. अपनी कुर्सी की बेटी बांध लो. मौसम बिगड़ने वाला है. मतलब तेरा सहायक तेवर की पड़ी क्या लगती. පිස්සේදෙනවා. නියමයි. ඇත්තම ෂාරුක් ඛාන්ගේ බර්ත්ඩේ එක දවසේ යා අපිට දීපු
gift එක නම් නියමයි කියන වචනේ නැහැ. මම දන්නේ මේකේ graphic කරලා තියෙන කවුද කියලා. ඉතින් හොයලා බලලා ඔක්කොම ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම මම දැන් කියනවා මේකේ review එකක් මම වෙනම කරන්නම්. අද මේ video එකෙන් තියෙන්නේ reaction video එකක් විදියට විතරයි. මොකද මමත් දැන් තමයි first time ඔන්න බලන්නේ. බලලා මම මේකේ review එකක් විදියට වෙනම කියන්නම් මේක ගැන සම්පූර්ණ විස්තරයක් හොයලා. මොකද මාත් ගොඩක් excited වෙලා තියෙන්නේ මේ tease එක දැකලා. ඇත්තටම මේ මට පුංචි ආරංචියකුත් ලැබුණා මේ සල්මන් ඛාන් සහ රිතික් රෝෂන් මේ ෆිල්ම් එකට සම්බන්ධ වෙනවා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ මේ guest appearance එකක් මේ ෆිල්ම් එකේ තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒකත් ලොකු news එකක්. ඉතින් සල්මන්ව ෂාරුක්ව රිතික්ව තුන් දෙනාම එකම ස්ක්‍රීන් එක එකම සීන් එක බලාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒක සෑහෙන ලොකු දෙයක්. සෑහෙන ලොකු දෙයක් වෙනවා. ඒක අපිට හිතා ගන්නවත් බැරි තරම් ලොකු දෙයක් වෙනවා. කවුද ජනවාරි 25 නේ? ජනවාරි 25 තමයි රිලීස් වෙනවා කියලා තිබ්බේ. ඔව්. ඉතින් ලබන අවුරුද්ද වෙනකන් ඉවසILLක් නැහැ. ඇත්තටම මේ මාර් ෆීලිං එක තියෙන ටීසර් එක බලලා ඇත්තටම අපි අර අදිපුරුෂගේ ග්‍රැෆික්ස් එක හිතලා බලපුවම ඉතින් ෂාරුක්ගේ රෙඩ් ජිලිස් එකත් අනිවාර්යයෙන්ම මේකට ජොයින් වෙන්න ඇති. ජස්රාජිට්ලට මේක තනියම කරන්නත් බැරි වෙන්නේ නැති මෙච්චර හොඳට. ඉතින් අනිවාර්යයෙන්ම මේ පැත්තත් ජොයින් මට විස්තර බලන්න නැතු වුණත් නිකන් හිතා ගන්න පුළුවන් යා රෙඩ් ජිලිස් එකේ සම්බන්ධ වීමක් මේ ෆිල්ම් එකට ඇති කියලා. ඒක රෙඩ් ජිලිස්ලගේ VFX ටීම් එක හෝ කලර් ස්ටීම් එක හෝ මොකක් හරි විදිහකින් අනිවාර්යයෙන්ම ෂාරුක්ගේ මේ නිර්මාණයට සහභාගී වෙන්න ඇති. ඉතින් ෂාරුක්ගේ කම්පැනිනේ. හරි. ඉතින් ඇත්තට මේකේ දීපිකා සහ ජෝන් හිටියට එයාලා ගැන ලොකු අවධානයක් දෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ෂාරුක් ඉන්නවා කියන්නේ ඉතින් අර ඉස්සෙල්ලාම පටන් ගන්න තැන පොඩි අර නැරේෂන් එකක් එක අපිට හම්බුනේ. මෙන්න මේ කාරය. ජය ජාන්ති ඔතන පටන් ගවරම. මෙදි 3 साल से उसकी कोई खबर नहीं है. अपने लास्ट मिशन में वो पकड़ा गया. හරි. මේ ඇත්තට මේ රියල් සිදුවීමද මෙතන කියන්නේ නිකන් අර පහුගිය අවුරුදු තුනකින් යව හම්බුන්නේ වගේ අදහසක් තියෙනවා. ඇත්තනේ අපිට පහුගිය අවුරුදු තුනක් අතරකින් යව දැක්කේ නැහැ. සුනායි බොට් ලාස්ට් මිෂන් එක පකරා ගියා. ඉතින් ලාස්ට් මිෂන් එකේදී අසාර්ථ ඒ කියන්නේ මේ අහු වුණා කියලා කියනවා. ඒ කියන්නේ සමහර යාගේ පරණ ෆේල් වෙච්ච චිත්‍රපටයක් වෙන්න පුළුවන්. අන්තිම නාවේ මොකද අර ලව් ෆිල්ම් එකද සීරෝද මතක නැහැ. කොහොම හරි අන්තිම ලව් ෆිල්ම්ස් එකක්වත් එයාගේ සාර්ථකුනේ නැහැ. ඩොක්ටර් කියන්නේ සර්. කතා නැහැ කි පඨාන් මර ගියා හැ යා. ඉතින් එයාට ලැබිච්ච වදහිංසා ගැන කියනවා. වදහිංසා කියකම මතක් වෙනවා අර මේ ආර්.එන්. ඛාන්ගේ පුතාගේ සිද්ධිය. ඉතින් ඒවත් එක ගොඩක් වීලුවට ගත්තා යාව සමාජී. එතකොට Facebook වල එයා ගැන ලොකුවට ගියා. එයාගේ ප්‍රතිරූපයේ සම්බර්තන් වලදී කඩන් වටුණා. ඉතින් don't know if Pathaan is dead or කියලා තියෙනවා. බලමු dead or සින්දාහේ කියලා තමයි ඊට පස්සේ ෂාරුගේ පැත්තෙන් රිප්ලයි එකක් එන්නේ. අර නියන් ඩොන් එකේ තියෙනනේ ඔය වගේම පොඩි හිනාවක්. පොඩ බල. සුනායි බොහොම ටෝචර් ගියා සර්. මොනද? පතා නැහැ කි පඨාන් මර ගියා හැ යා. සින්දාහේ. යස්රාජ් ෆිල්ම්. අද මෙතන ඇපි එක නම් මරුවා. ඕ කොමල. හරි කොමාරි මේ සමහර මේක ෆිල්ම් එකේ ඇත්තටම ෆිල්ම් එකේ කතන්දරෙත් මෙතන තියෙන වගේ ගතියකුත් තියෙන එකනේ. සරලවම අවබෝධයක් ගන්න පුළුවන් ෂාරුක් ඛාන් මේ විදියට මේ පතාන් කියන චරිතේ තෙක තැනක හිර වෙලා ඉන්නවා. ඊට පස්සේ යා කොමාරි ඒගොල්ලන්ගේ මිදිලා එයා එනවා ආයෙත් සාමාන්‍ය ජීවිතයට. අනේ වගේ සිද්ධියක් තියෙනත් පුළුවන්. ඉතින් අපි ඉතින් එච්චර කලින්ම මේවා ගැන කතා කරන්න ඕනේ නැහැ. මොකද ටීසර් එකක් විතරයි. ට්‍රේලර් එකක් ආපු ගමන් අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙන්නේ. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකේ වගේ තියෙන සමහර නිකන් ෂොට්ස් නිකන් දැක්කම නිකන් මාරයි. සික්ස් පැක් නම් හදලා තියෙනවා. මම ඒකේ අර ෆොටෝ එකක් දැක්ක. එතන ඉන්නේ අර ෂර්ට්ලස් මේකක් තියෙන වීඩියෝ එකක් තියෙනවා. අන්න එතනදී ඒකේ ෆොටෝස් අපි දැක්කනේ. අර අත්ම එහෙම කරගෙන ඉන්නේ.
नियमन। मामे सामान्य जोर्स देखा थी ना मैं टिकटॉक के थी ना और मैं एक लंगे शूटिंग वेला विधि मैं के पेपरासी वाली काटी है खोरें वीडियो कर पूरा देखा थी ना दिन सामान्य मैं कंटेनर रूड थी ना फाइट्स अनाम मना देख कमीट कर दी सही ना तो मट्टम कर दी ना ने क्या ने वारदा किया अगर ने बैरी तारा मट्टम ग्राफिक्स सही नहीं हिल मट्टम कम थी ना आये चरे को ने पेन लती है ना शाहरुख याने काउ दिखे रहने किंग अबे मैं खतंदरे ऐतुले सलमान के सह रितिक ये मतलब खबीर के इंट्री का कोई वाके थी ये भी दान नहीं तब तब आरंची लेबिना इधर ये दी मैं तुम देना मैं कतुएला फिल्म का के बेबी के लम पड़ी एक लोकू निर्माण ऐसा न पड़े दिंग निर्माण यहाँ पे टे पुलान तरह एक मटे बड़ागान न पुलान का मार लेबेबी के ला अब ही तो मुने हर मैं टीसे का देखा बुगा माम मैं वो यहाँ टे ही तूने मुखादे ही तीचे दे अनिवार्य में पल्लहीन कमेंट का दान वो देना टमात मगे यूट्यूब चैनल का सब्सक्राइब कर लेना तं अनिवार्य में सब्सक्राइब कराने रोश रिएक्शन एंड रिव्यू मगे चैनल का इधर मंगे तरह मैं वही कथा करने तो मैं वीडियो के एक मिनट में अपलोड वेन दे मना होता है इरां अभी मैं फिल्म के रिव्यू है आरंग इन्हें वहाँ की है ना परंदुआ तक मामा इरां मैं वीडियो के मित्री नवत नो अभी एक मिनट में मैं पति दिनों मशीन ने का मैं मतलब मम्मी वीडियो का अपलोड कराऊं और यार मैं वीडियो का बलाने मागे बॉलीवुड रिएक्शन की ना मैं प्लेलिस्ट देखे थिंक मैं वाके बॉलीवुड रिएक्शन सिंगल फिल्म रिएक्शन ये वाके फिल्म प्रीमियर्स वो वाके प्लेलिस्ट हाथ लगा दिया ना यहाँ मेक कर टम गिलो वाटे वीडियोस बलाने पुलवां कमा थिए ना अनिवार्य में ये वीडियो के संबंध हो फिल्म के संबंध हो कमेंट कर देना वाके कमेंट के मटक गुडाक वे देगा है ना पारको कराने तो मम्मी का एक मिनट में अपलोड कर लेना अरे थैंक यू තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපේ YouTube channel එක subscribe කරන්න.